IMF සාධකයේ තමයි අද රටේ ප්‍රධානම සාධකය වෙලා තියෙන්නේ. වසන් සමරසිංහ මහත්මයා දැන් ඔබතුමා කියන විදිහට දැන් ඔබතුමාලා ජාතික ජනබල වේගය හැටියට වෙනම සංධානයක් හැටියට ඉන්නවා. එතකොට ජනතා වික්ති පෙරමුණ ඉන්නවනේ ඒක ඇතුළේ ප්‍රධාන බලවේගයනේ. ජනතා වික්ති පෙරමුණ හැටියට ගත්තොත් IMF එකට විරුද්ධද නැද්ද ඔබතුමාලා එක කාලෙක තා දැඩි ලෙස IMF එකට විරුද්ධ හිටපු කණ්ඩායමක්. දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලාද? සුදර්ම මේ අද මම මෙතෙන්ට එන්නේ ජාතික ජනබල වේගය ලෙස. ඔව්. ජාතික ජනබල වේගයේ ජනතා වික්ති පෙරමුණ අපි වෙනස් මත දරන්නේ අපි එක සමාන මතයක් දරන නිසානේ අපිත් එක්ක කණ්ඩායම එකතු වෙලයි. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව අපේ ස්ථාවරය හරි පැහැදිලි. මේ අර බටේ දුවන්නේ පබරුවට හරි පැහැදිලිව කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ එකම විසඳුම නෙමෙයි. නිශ්චිතයිනේ. හැබැයි දැන් මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටත් එක්ක 17 වෙනි පාරටම ඇවිල්ලා තින්නේ. මේ නිකන් මේ ඩොංගලාව නෙමෙයි 17 වෙනි පාර. ඒ 17 වෙනි පාරේ මේ වගේ ප්‍රොජෙක්ට් ලෝන් අරන් තියෙන 6 පාරක්. 6 පාරම වැටිලා තියෙනවා. එකක්වත් කම්ප්ලීට් වුනේ නැහැ. ඒක. මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ අපි මේ දරන ස්ථාවර කාරණා පහදෙලි. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක දැන් අපි රටක් හැටියට ගනුදෙනු කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවල අපි අපේ ස්ථාවරය හරි පැහැදිලිව කියනවා. අයි මේක හංගලත් නැහැ වහලත් නැහැ. ඒ කියන්නේ අර කොලේ වහලා නැහැ කොහෙටවත්. දැන් ජාතික ජනබල වේගලස අපි නිශ්චිතව කියලා තියෙනවා මේ වැඩපිළිවෙල සංශෝධනය කළ යුතුයි. ඒක අදත් අපි කිව්වා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වැඩපිළිවෙල ඇතුලේ අපි පිළිගන්නේ නැති බොහෝ දේවල් තියෙනවා. ඒ අපි පිළිගන්නේ නැති දේවල් වලට අදාළ අපි කරුණු දැන් කියලා තියෙනවා. ඒක පොයින්ට්ස් බයි පොයින්ට්ස් දෙන්න ඕන. අපි වෙලාවට දෙන්නා. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. නෑ දැන් දැන් මොකටද වාට දෙන්නේ? ප්‍රශ්නයකයි බාධා කරන එකයි දෙකක් මතක තියාගන්න. බාධා කරන්න ඕන නම් මාත් බාධා කරලා පෙන්නන්න. හොඳද? සංශෝධන මොකක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. නිශ්චිතව අපි කියලා තියෙනවා. බදු අය කිරීම සම්බන්ධයෙන්, රාජ්‍ය දේපළ විකිණීම සම්බන්ධයෙන්, රටේ ජනතාවට වැට් ඇතුළු බදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ එනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආණ්ඩුවට දාපු ගිවිසුමක් තියෙනවා. ඒක තමයි ක්‍රියාත්මක කරන්නේ. ආණ්ඩුව දාපු ගිවිසුම දාන්න කියන පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාව සඳහා ආණ්ඩුව දාපු ගිවිසුම හෙට දාන්න කියන පුළුවන්. එහෙම එකක් නැහැ. මතක තියාගන්න. මේ අනුන්ගේ වැඩපිළිවෙලක් තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩපිළිවෙල මේ. ඒගොල්ලෝ තමන්ගේ අර ප්‍රාග්ධනයේ සපේන රටවල් වල ප්‍රාග්ධනය තමයි අපිට දෙන්නේ. ලෝකෙ වැඩිම ණය අරන්තේ රටවල් ටික තියෙන. ඊජිප්තුව, නයිජීරියාව වගේ රටවල් තමයි ලෝකෙ වැඩිම ණය අරන්. අපි එච්චර ණය අරනොත් නෑ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ණය ටික අරගෙන දැන් වියදම් අඩු කිරීම සඳහා, නාස්ති අවම කිරීම සඳහා, වංචා දූෂණ අඩු කිරීම සඳහා කටයුතු කරනවා කියලා කිව්වේ. ඒක එහෙමද කරලා තියෙන්නේ? මේ බජට් එකේ යෝජනාව ඇතුළේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්මත වෙලා මාසයක් යන කලින් තවත් පරිපූර්ණකයක් දානවා මිලියන 200ක් කියලා. මොකටද ගුවන් ගමන්වල 18 පාරක් පිටරට ගිහලා ජනාධිපති මොකක් කර ගෙනවද රටට? මෙතෙන් සිට ගත්තාම ඇති තරම් තියෙනවා කරන්න ඕන දේවල්. අපි නිශ්චිතව කියලා තියෙනවා රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය පිළිබඳ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් අපි එකක නැහැ. මේක IMF එක කියලා නැතුව ඇති. දැන් මේ කියනවානේ මේ IMF එක නෙමෙයි රටේ වැඩ පිළිවෙල කියලා. එහෙනම් කියනවා IMF එක කියවනේ අපි තමයි ආණ්ඩුවේ මේවා විකුණන්නේ කියලා. එහෙම කියන්න ගන්න පුළුවන්. එහෙම නැහැ. IMF එක අපි අහනවානේ මේවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇයි අපිත් එක්ක සාකච්ඡා කරන්නේ? දැන් මේ ආණ්ඩුනේ එක්සත් ජාතික පක්ෂ මේ බෞද්ධ පෙරමුණ ආණ්ඩුනේ දැන් ඇයි අපිත් එක්ක සාකච්ඡා කරන්නේ? ඒගොල්ලෝ රටේ දේශපාලන පරිවර්තනයක් පිළිබඳ ඒගොල්ලන්ට තිබ දැනෙනවා නැතුව නෙමෙයි. ඉතින් එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපෙන් අහන මොකද්ද වැඩපිළිවෙල? අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිශ්චිතව කියලා තියෙනවා. අපි මේ ගිවිසුමත් එක්ක ඉස්සරහට යන්නේ නැහැ. අපි මේ ගිවිසුම සංශෝධනය කරනවා. ඒ සඳහා තමයි අපි ජනවරම ඉල්ලන්නේ. අපි ඒකත් එක්ක ඉස්සරහට යනවා. ඒකට අදාළ ක්‍රියාමාර්ග මොනවාද, ඒකට ගන්න මොනවාද කියලා මම ඉස්සරහට කියන්නේ. ඒ වගේම අපි රටේ ජනතාවට කියනවා ඒ මොකද්ද කරන්න කියලා. මොකද ජනතාවත් එක්ක මිස ඇග්‍රීමන්ට් එක අපිට මේගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකක් නැහැ. අපි ඒක ජනතාවට දැන් වරුණ මතු කරන්නේ කරුණා. ගණිතේ වැරදි වුණාට කමක් නැහැ. මම ඒක ගණිතයත් එක්ක කියලා දෙන්නම්කෝ. ශ්‍රී ලංකන් න්‍යායලයින් එක මෙතෙන්ට ගෙනාවේ කවුද? මේ රටේ ජනතාවද? ශ්‍රී ලංකන් න්‍යායලයින් එකේ කොටස් තුනක් තියෙනවා. ඔයා දන්න හොඳට. කේටරින්, ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින්, පැසෙන්ජර්ස්. කේටරින් එකත් ලාභයි, ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් එකත් ලාභයි. පැසෙන්ජර් එක තමයි පාඩු. ඕකට තමයි අර මහින්ද රාජපක්ෂගේ මස්සිනා කපිල චන්ද්‍රසේන එයා බෝයින් එකත් එක්ක ඩීල් එක දාලා ලීසින් කම්පැනි ප්‍රශ්නේ තමයි ওই මතු කරේ. එක ෆ්ලයිට් එකක ඩොලර් 175,000යි ලක්ෂ 4,000 අතර තියෙනවා A320 A330 ෆ්ලයිට්ස්. මාසෙක රෙන්ට් එක මේ කියන්නේ අවුරුද්දක නෙමෙයි. ඒතර මාසෙට ලක්ෂ 5යි නං එක ෆ්ලයිට් එකට අවුරුද්දට කියන. ෆ්ලයිට් 30යි.
අඩුම මිලියන 120 සිට 180ක් වැඩිපුර ගෙවනවා ෆ්ලයිට් 20 සඳහා විතරක් මිලියන 120ක් ඩොලර් 10 නෙමෙයි 60 නෙමෙයි අපි මේක ගිහිලා ඇහුවා සභාපතිගෙන් දැන් ඔයගොල්ලෝ කියනනේ මේ පෞද්ගලිකාංශේ ලොක්කෝ දාන්න ඕනේ මේවට කියලා කවුද ඉන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉන්නේ පෞද්ගලිකාංශේ එයාත් බලනවා එයාගේ බිස්නස් එකක් කරගන්න පුළුවන්ද කියලා කවුද දැන් ඉන්නේ අශෝක බද්‍රගේ ඉන්නේ නේ එයාගේ බිස්නස් උත් ඔක්කොම පාඩලා ඒක අපි වැත්තක තියමුකෝ නෑ හැදුවද මේක දැන් අවුරුදු 3ක් ඔහු සභාපති අපි ගිහිල්ලා නිකන් ඇහුවා අඩුම ගානේ බෝයින් සමාගම එංගලන්තෙත් එක්ක UK ත් එක්ක මේ ගනුදෙනු ඩොලර් මිලියන 2400ක් නඩුව අහද්දි සෙටල්මන්ට් එකකට සෙටල්ුණා එතනදී තමයි මේක සුදර්මන් හෙලිදරව් උනේ කපිල චන්ද්‍රසේනලා පගා වරගත්තා කියලා මේ ෆ්ලයිට් ගේන ගනුදෙනුවට අපි ගිහිල්ලා ඇහුවා අඩුම ගානේ දැම්මද ඩිමාන්ඩ් ලෙටර් එක අඩුම ගානේ ගිහිල්ලා කිව්වද ලක්ෂ 11ට ප්ලේන් අරන් තිබුණා සුදර්මන් මාසෙට ලක්ෂ 11යි ඩොලර් ඩොලර් ලක්ෂ 4000 ප්ලේන් එක ලක්ෂ 11ට අරන් තිබුණේ ඔය ඩීල් එක කැන්සල් කරන්න තමයි රනිල් වික්‍රමසිංහ චරිත රත්වත්තගේ SMS එකට ඩොලර් මිලියන 106ක් ගෙව්වේ. ඔයද වැඩ දාන්න රනිල්. ඔය රට හදන රනිල්. ඔය 2015 17 කතාව මේ කියන්නේ. ඒ නිසා මේ කියන කතාව ඇතුලේ තියෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ ඇදගෙන යන පාඩුවකට. ඒයි මේක ඉස්සල්ලත් කරා. මේක තියෙන හොඳම ගුවන් ගමන් ටික. එහෙම නැත්නම් ඩෙස්ටිනේෂන් ටික හොඳම අපේ ගමන් ටික වික්කා. ඒක විකුණලා එමිරේට් එකත් කොටසක් තියාගත්තා. ඒ යන්න යනකොටම. ඊටරෝ ටිකක් විකුණන්න හදනවා. ඊයේ පෙරේද අපි ටිකට් විකුණනවා සුදර්ම ෆ්ලයිට් තියෙන්නේ 10යි ෆ්ලයිට් 15කට ටිකට් විකුණන කොහොමද වැඩේ ඕම් මැනේජර්ලා කරන වැඩ ඕම් සභාපතිතුමා ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉල්ල කරපු වැඩ අවසාන එක ප්ලේන් එකක් ගත්තා ඩොලර් ලක්ෂ 24යි මාසෙක ඩොලර් ලක්ෂ 24යි මාසෙට එක ප්ලේන් එකක් ගත්තා ස්ටාෆ් එකත් එක මොකද විකුණපු ටිකට් වලට ෆ්ලයිට් එක දුවන්න ඕනේ මෙන්න ප්‍රශ්න හදපු එක ඒතකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අඩුමතරමේ අවුරුදු 4ක් ගියා සුදර්ම බ්‍රිටිෂ් ඉන්ටර්නැෂනල් කෝට් එකේ සෙටල් වුණා බෝයින් එකයි UK සමාගමයි එතනින් තමයි රටවල් 14 කම්පැනි 22කට අල්ලස් දීලා කියලා අහුණේ. අපි ලියුමක් කැවලා නැහැ සුදර්ම. අපි ලියුමක් කැවලා නැහැ පගාව ගත්තා කියලා. අඩුම ගානේ. මේක අඩු කරගන්න. A320, A321, A330 ෆ්ලයිට්ස් ගැන මම මේ කිව්වේ. ඒ ෆ්ලයිට්ස් වලට අදාළ ෆ්ලයිට් ට්‍රේට් එක ගිහලා බලන් දැනු. ඒකේ පහසුකම් වැඩි කරනවට ගාන වැඩි වෙනවා. ඩොලර් ලක්ෂ 4000 දක්වා යනවා. ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ කරන්න නම් මේ නාස්තිය නවත්තන්න ඕනේ. දෙවැනි එක අපේ ප්‍රතිපත්තිය අපේ රටේ ජාතික සංවර්ධන ඉලක්කය ජාතික සංවර්ධන වැඩපිළිවෙලට අනුව අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එම් විශාල පොටෙන්ෂල් එකක් තියෙන දිවයිනා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ මේ අපේ සීසන් එකේ හොඳම මාස දෙක යන සුදා. අපි පටන් ගන්න ඔක්තෝබර් වල අප්‍රේල් අවසානට අපේ සීසන් එක ඉවරයි. ඒ කියන්නේ අර යුරෝපේ පැත්තේ අමාරු කාලේ නේද මෙහාට එන විදේශිකයෝ. ඒතර අපේ සංචාරක ව්‍යාපාරය ඇතුලේ අපි දැන් කරන්නේ හෝටල් කාමර විකුණන එක. අපේ ප්‍රොඩක්ට් එක හැදෙන්නේ නැහැ අලුතේ. අපේ මහමුහුදේ සංචාරකයන් හදලා තියෙන ඉඩ නැහැ. අපේ සංස්කෘතික වටිනාකම් තියෙන මහා දැවැන්ත අනුරාධපුරේ ඔයා ගිහිල්ලා බලන්න අද අනුරාධපුරේ කොච්චර සංචාරක වෙන්නේ කියලා. අපි මොනවද ඒගොල්ලන් දෙන පහසුකම්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඕනේ සංචාරකයන් ඉන්නේ. ඒ නිසා අපේ රටේ සංචාරකයන් ගෙනීමේ ක්‍රියාවලියද අපේ රටේ ගුවන් සේවය අපිට අතිශය වැදගත්. ඒ නිසා ඒ ගුවන් සමාගම ජාතික ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යෑම රටේ ජාතික සම්බන්ධ ඉලක්ක ජාතික ඉලක්කයක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන කාරණේ තමයි අදාළ වෙන්නේ. ඒ අනුව අපි ඉස්සල්ලාම් බලනවා අපේ සංවර්ධන ඉලක්ක වලට ජාතික ගුවන් සේවය කොහොමද පාවිච්චි කරන්න කියලා. හැබැයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ එහෙම නෙමෙයි ඇමතිවරයා ආපුවාම එයාගේ ලේලි දා ගන්නවා රජයේ ටිකට් කළමනාකරණයේ හැටියට. ඔන්න වැඩ කරන හැටි. මේ ගුවන් සමාගම දරන්න බැරි තරමට ඉහළ ඉන්නවා නිලධාරීන් 200ක් විතර ලක්ෂ 10ට වැඩි පඩි ගන්නවා හයිවේ එකේ ගානක් ගන්නවනේ සුදර්ම. හයිවේ එකේ යන එන ගානක් ගන්නවා. මේ පාඩුවම දැන් මොකක්ද ආන්දුවේ පරිපාලනේ? සභාපතිරගේ මම ගිහිල්ලා ඇව්වා ඔයා ඔයාගේ කම්පැනි එකට වාහනයක් අරන් තියනවා නම් තුන් ගුණයක් දීලා ආපු ගමන් මොකද්ද ඔයා කරන්න කියලා. දැනුත් සුදර්ම ලක්ෂ 9ක් ගෙනවා ෆ්ලයිට් වලට. ෆ්ලයිට් 20 ෆ්ලයිට් 8 බිම ෆ්ලයිට් 12යි දුවන්නේ. ඉතින් කියනවා මේක හෙන වණයක් මේක හෙන විනා. ඉතින් කවුද විනාශ කරලා තියෙන්නේ? ඇයි හරි තීරණ ගන්න බැරි? ඇයි නිවැරදි තීරණ ගන්න බැරි? රනිල් වික්‍රමසිංහට ටෙක්ස්ට් මැසේජ් එකට ඩොලර් මිලියන 106ක් ගෙවන්න පුළුවන් නම් ඒක ඔබතුමාල විකුණන්නේ නැහැ ඒක. නැහැ. ඔබතුමාල අනිවාර්යෙන් විකුණන්න පෙර කල්පනා කරන්න ඕනේ මේ ගුවන් සමාගම අපේ රටේ ජාතික සම්බන්ධ ඉලක්කයක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒකට නාස්ති අඩු කරන්න ඕනේ. දැන් බෝයින් එකට නඩු දාන්න ඕනේ හරිනම්. නඩු නොදා ඉන්න කාලේ පයින්නකම්. ඒ වටත් ඩීල් තියෙන්නේ. දැනගන්න. ඔයගලගේ ආණ්ඩුව ඇවිල්ලා කරන්න එපා එහෙනම්. නවත්තන්න එපා. නවත්තලා පෙන්වන්න එපා. මෙන්න මෙච්චරයි නාස්තිකාර විදිහට ගෙවන්නේ කියලා. ඒවා කරන්නේ නැතුව මේක විකුණන්න යනවා. ඒතර ලාභ ලබන සමාගම්. ලංකා හොස්පිටල් එක විකුණන්න හදනවා. ඉන්ෂුරන්ස් එක විකුණන්න හදනවා. ටෙලිකොම් එක විකුණන්න හදනවා. විදුලි බල මණ්ඩලේ කොටස් හතර කරලා විකුණනවා. ඉන්ධන එක හතර කරලා විකුණනවා. ඉතින් රටේ ඔක්කොම විකුණනවා. දැන් කවුද මේවා ගන්නෙ සුදර්ම ඇවිල්ලා? දැන් තෙල් සංස්ථා කොටස් ගත්ත කවුද? තෙල් සංස්ථා සෙට් ගත්ත එකක් ගත්ත චීනේ, තව එකක් ගත්ත ඕස්ට්‍රේලියාව. අනිත් කරන් තියෙන ඉන්දියාවේ IOC කලින් නම් ගත්තේ. එතකොට ඒ රටවල් රාජ්‍ය ආයතන පවත්ත යන. එහෙ කට්ටිය ඇවිල්ලා මෙහෙම ගන්නවා. අපි කොහෙද ගරන්ති? අපේ රට කොහෙද ගරන්ති? ගරන්ති නෑ. මේගොල්ලෝ පාලකයෝ නෙමෙයි.
මේ ගොල්ලෝ පාලක වෙන රටේ ජනතාවගේ අනාගත දරුවන්ගේ සම්පත් දේපල මෙහෙම විකුණනවද? අම්මෙක් තාත්තෙක් පදිංචිලා ඉන්න ගෙදර විකුණන සුධර්ම. ඔබ ඔබේ දරුවන්ට අඩුම ගානේ ගේවත් ඉතුරු කරනවා. මේ ගොල්ලෝ එහෙම ඉතුරු කරනවද? නෑ. මේ ගොල්ලෝ රටේ සම්පත් ටික විකුණ අනේක තමයි. දැන් ඔබතුමාලා යටදී දැන් ආණ්ඩුවක් යටදී දැන් ඉන්දියානු සමාගම් ගණනාවක් ලංකාවේ මිලදී ගැනීම කරනවා. අදාණි වගේ සමාගම් ගත්තොත් ඔබතුමාලාවත් ඒ ඔක්කොම යන්න වෙනවා නෑ ඉන්දියාවට යන්න වෙනවා යන්න දෙන්නේ නෑ ඉන්න අහකටකෝ දැන් මම ගන්නේ ඔබතුමා ප්‍රශ්න ඇහුවා ඔබතුමා කියන්නේ තියෙන පැදගත් ප්‍රශ්න මට තේරෙනවා නෑ මේ මම IMF එකේ ප්‍රධාන ප්‍රශ්න වල IMF එකේ නෑ IMF කියන්නේ මුලින් තරම් පෞද්ගලිකරණය කරන රට මේ රට මේ වෘත්තීය සමිති ගැන කියවන්නේ නැගෙනහිර ජාතිය බේරුනේ ඇයි අපේ රටේ වරාය නැති වෙනව නැගෙනහිර ජාතිය නැතුව මතක තියාගන්න ලෝකේ හදන්න තියෙන හතරවෙනි බොක්ස් පෝට් එක මෙන්න මේ වගේ තුන් පැත්තකින් වරායක් හදන්න පුළුවන් එක පැත්තක නැගෙනහිර ජැටි අනිත් පැත්තෙන් සවුත් ඒෂියා ගේට්වේ ජැටි අනිත් පැත්තෙන් තියෙන අපේ ජයබහලුම් කන්ටේනර් ජැටි මේ දෙක එකතු කරොත් එහෙම තුන් පැත්තක් ලෝකේ හතරවෙනියට හැදෙන බොක්ස් පෝට් එක කාර්යක්ෂමතාවය ලෝකේ දැනට 24ට තියෙන කොළඹ වරාය 12 වෙනියට ගේන්න පුළුවන් ඇයි සංවර්ධනය ගැන හිතන්නේ නැත්තේ ඇයි විකිණීම විතරක් හිතන්නේ ඒ නිසා දැන් නැගෙනහිර ජැටි බේර ගන්නට මේගොල්ලන්ගේ ආණ්ඩුව මොකෝ කරේ බටහිර ජැටි දුන්නා දානෙට ප්‍රශ්නයක් තියෙනවා සුධර්ම රටක ආයෝජන ගෙනාවට පස්සේ ඔය විදේශීය සමාගම් හරි රටවල් හරි එකපාර එලවන්න බෑ හම්බන්තොට වරාය අපි ගන්නවා කියලා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ එන්න කලින් කිව්ව අවසානේ මොකෝ වුනේ නෑ නෑ අහම කිව්වේ නෑ වගේ නෙහිටි අපි එහෙම කියන්නේ නෑ අපේ රටේ ජාතික සංවර්ධන ඉලක්කත් එක්ක ඉස්සරහට යනකොට ඒව අපේ රටට වැදගත් වෙන්නේ කොහොමද ඒතකොට ඒක අපේ රටේ සංවර්ධන ලක්ෂණ තමයි වැඩ කරනවද නැද්ද කියලා බලන්න ඕනේ දැන් බලන්න හම්බන්තොට වරාය දීලා අවුරුදු 6යිනේ 7යිනේ දැන් මොකද්ද කරලා තියෙන්නේ දැන් අපි චීනේ ආණ්ඩුවත් එක්ක කතා කරන්න ඕනේ මේක බ්ලොක් කරලා හතිගන්නේ අපේ රටේ සංවර්ධන ඉලක්කවලට අපේ නාවික ගමනාගමනට අදාළව නැව් 40000ක් යාමෙන් යන සර්විස් සෙන්ටර් එකක් ලෙස පවත්වන්න යන පුළුවන් තැනක් තියෙනවා. එතනට කර්මාන්ත කරුවන්ට එන්න ඕන. ඔයගොල්ලෝ මේක සංවර්ධනය කරන්න ඕනේ නැත්නම් රටේ සංවර්ධන මේක දෙන්න ඕනේ. ඒ වගේ අපි ඉන්දියාව චීනෙත් එක්ක කතා කරන්න ඕනේ. ඉන්දියානු තෙල් ටැංකි ටික. තවත් 84ක් තියෙන ලංකාවේ ආණ්ඩුවට. හැබැයි පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඇයි? ගිවිසුම් ගහ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. අඩුම ගන්න කුලිය ගන්න එතෝ දීලා තියෙන නිකන්. 2003 ගහපු ගිවිසුමක් ඇත්තේ තියන් ඉන්නේ. මේක. නඩුවක් දාලා දෙනවා මම අදත්. උසාවියේ දෙන නඩුව තව ශ්‍රේෂ්ඨාධිකරණය. හොඳ ඒක දිහා දී ගන්න බෑ. ඒ නිසා මේ ආයතන හිණන් අපි බලන්න ඕනේ. කලාපයේ තෙල් බෙදා හැරීමට තෙල් ගබඩාවක් ලෙස පවත්වා ගන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? ජොයින්ට් වෙන්චර් එකකට යනනම් කොහොමද යන්න පුළුවන් කියලා. හැබැයි මේවා වෙනුවට අද මොකද්ද කරන්නේ? රටේ තියෙන ඉඩම් ටික ඔක්කොම ටික විකුණනවා. NLDB එක සතුව තියෙන. අක්‍ර 28000ක් පාම් 31ක්. අපි අහන්නේ අපේ රට කිරි වලින් ස්වයන් පෝෂිත කිරීම සඳහා අවශ්‍ය වෙන කිරි ගවයන් ගේන එක නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගේන එක දැනුම ගේන එක වෙනුවට අපි මොකද කරන්නේ? අපි මේ ටික විකුණනවා ඉන්දියාවේ ලොකුම සමුපකාරයක් තමයි අමූල් කියන්නේ ගොවියන් එක. ඒක තමයි මෙහි ගන්න දැන්. අපි ඒක අපි රජේම එක විකුණනවා අතාරිනවා. නිකන් හම්බෙච්ච ඔබතුමාලා අමූල්ට දෙන්නේ. දැන් මේක දෙනවා නේ. දැන් ඔබ අහන්නකෝ අය මේගොල්ලන් දෙනවද එක එක කරලා. ඔව් ඒක තමයි. ඔව් ඔබතුමාලා ආණ්ඩුවක් යට ආණ්ඩුවක් අව දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. පැහැදිලිවම දෙන්නේ. පැහැදිලිවම දෙන්නේ නැහැ. එච්චරයි. ඒක නිසා නිශ්චිතයි රාජ්‍ය ආයතන විකිණීම අපි ආණ්ඩුවක් හැටියට කරන්නේ නැහැ. අපිට ජාතික සංවර්ධන සැලැස්මක් තියෙනවා ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා ඒ වැඩපිළිවෙල අනුව අපේ රටේ ජනතාවට හෙට දවසේ ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕනේ අපේ රටේ කර්මාන්ත 140ක් සුළුව මධ්‍ය පරිගණක වල වැහිලා තියෙනවා අපේ රටේ කර්මාන්ත කරුවට මොකක්ද ආණ්ඩුව දීලා තියෙන සාහනේ මොකුත් නැහැ දැන් මේ අයව ඇතුලේ 160ක් බෝට්ටු මූදානේ නවත්තලා තියෙනවා මොකද්ද දීලා තියෙන සාහනේ සුළුව මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවට මොකද්ද දීලා තියෙන සාහනේ කර්මාන්ත වැටිලා තියෙනවා අපනයන නිෂ්පාදන අඩු වෙලා තියෙනවා ඇඟලුම් සේසේ 117කින් එක්ස්පෝට් අඩු වෙලා තියෙනවා මොකද්ද දීලා තියෙන සාහනේ ලයිට් බිල වැඩි වුණා පොලිය වැඩි වුණා බදු වැඩි වුණා අවසානයේ කර්මාන්තයත් අඩාල වුණා ඒ නිසා රටක නිෂ්පාදන කර්මාන්ත වලට අවශ්‍ය කරන දැක්මක් සහිත වැඩපිළිවෙලක් ජාතික ජනපාලය වෙනුවෙන් අපි ඉදිරිපත් කළා තියෙනවා සුධර්මන් ඒ ජාතික වැඩපිළිවෙලත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ එතකොට ඒක අනුව රටේ ආයතන විකිරීම අපේ ප්‍රතිපත්තිය නෙමෙයි ඒ නිසා රටේ ආයතන විකිරීම කියලා කියන්නේ කාලකන්නිකමක් මේක ලෝකෙ කිසිදු රටක් එහෙම කරන්නේ නැහැ රියපෙඩ සිංගප්පූරුවේ අගමැතිවරයා ජනාධිපතිලා කිව්වා මොකද්ද කිව්වේ ඔව් කිව්වා රටට තියෙන වැදගත්ම සාධක දෙකක් තියෙන අපිට සම්පත් දෙකක් මොකක් අපි සතු අපේ විදේශ සංචිතය දෙක අපේ රටේ රාජ්‍ය සේවය. ඒ නිසා අපේ රටේ රාජ්‍ය සේවය ගැන මේ කිඹුල් කඳුළු හලනවා කට්ටිය. මේ විකුණන්න ඕන අඩු කරන්න ඕන ස්ට්‍රයික් නෑ රාජ්‍ය සේවය නැත්තම් අද රට ඉතුරු වෙන්නෙත් නෑ තමයි. ප්‍රශ්න තියෙනවා. පුරවලා තියෙනවා සමහර තැන් වලට. හැබැයි අවශ්‍ය තැන් වලට නෑ. පරිපාලන විමධ්‍යගත කරලා නෑ. ඒ නිසා රටක් ඉස්සරහට යන්න ඕන එකක් තියෙනවා. ඒ නිසා එතෙන්ට අදාළ වැඩපිළිවෙලක් මිස දැන් මේ හදන්නේ මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඊගව මේව එක ගන්න නම් දැන් පෙන්නනවා මේ ඔක්කොම එකට ඉන්නේ අපි කරේ අද්දාගෙන. ඒ නිසා තමයි ආණ්ඩුව මේ ආරාධනා කරන්නේ. ඒ නිසා ඒ ගැටේට අපි අහු වෙන්නෙත් නැහැ. ඒ මිනිහට අපි කරගහන්නෙත් නැහැ. ඒ නිසා ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් එනකම් බලන් ඉන්නවා. ඒකෙදි
මේ අයට ජනතාව උත්තර දීලා පෙන්නයි. දැන් මේ IMF යන මේ අර්බුද හේතුව අපිට තියෙන අපේ GDP එක මදි. කියන්නේ අපිට යන ඩොලර් ප්‍රමාණය මදි. දැන් අපි තුමු සයිටම් මැදුවා. අපි දැන් ලෝයස්ලා විදියට සතියට ළමයි දෙන්නේ 3 දෙනෙක් අපෙන් අස්සම් ගන්නවා විදේශ අධ්‍යාපනයට. එතකොට එකක් තමයි ළමයි රුපියල් අරන් ගිහලා අපි ඩොලර් දෙන්න ඕන. දෙකම දෙක තමයි මෙහෙ තිබුණා නම් විශ්වවිද්‍යාල ඒ ළමයි බංගලාදේශයෙන් මොල්දිවසුන් මෙහෙට එනවා. එතකොට අපිට ඩොලර් එක පැත්තෙන් එනවා අනිත් පැත්තෙන් ඩොලර් ඉතුරු වෙනවා. එතකොට ඔබතුමාලගේ අනාගත ප්‍රතිපත්තිය තුලත් අධ්‍යාපන සම්බන්ධයෙන් ඔය ප්‍රතිපත්තිම දින්නේ. ඔබතුමා මට කියන්නකෝ අපේ රටේ අවුරුද්දකට එළියට යන ඩොලර් ප්‍රමාණය කීයද කියලා විදේශ ශිෂ්‍යත්වවලට ශිෂ්‍යන්ට විදේශ ශිෂ්‍යන්ට මම යන ප්‍රමාණය දන්නේ නැහැ මම ඒක බලන්න තේරුමක් ඇති පස්සේ මම කියලා දෙනවා මම කියලා දෙනවා ඔබතුමා ප්‍රශ්නේ අහනවා ප්‍රශ්නේ හරි කැටියෙන් අහනවා විදේශ විශ්වවිද්‍යාල වලට ජනතා වික්‍රම එහෙම නැත්නම් ජාතික ජනමාන වේගය සුදර්මටත් ප්‍රශ්නේ ඇත්තේ නේද සුදර්මටත් මට ප්‍රශ්නේ තියෙනවා මම මේතුමා හරි නේද මම මේ කියන්නේ ඒකයි ප්‍රශ්නේ මට තේරෙනවා සුදර්ම මේ අහන එක හරි මොකෝ මම මේ හැඩේ දන්නේ නැතුව නෙමෙයි වැඩේට ආවේ මොකද ඒ නිසා මේ තමා අහන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි සම්බන්ධ ස්ථාවරය. ඔව් ඒක තමයි. ඒකට වටේ දුවන්න ඕනේ කැටියෙන් අහන්නේ ගෝකයි සුදර්ම. වෙලාව අපරාධ. ඒකයි මම කියන්නේ. මේ තමා දැන් කියනවානේ මේ ඩොලර් යනවා කියලා. ගාන කියන්න කියන්නකෝ. ඕක තමයි හැතර මිත්‍යාව. මිත්‍යාවක් තියනවා ඉගෙන ගන්න ඔබතුමා. ඔබතුමා එහෙනම් ගාන කියන්නේ මහත්යෝ ගාන කියන්න. ඩොලර් ගාන කියන්නේ එහෙම. ගන්න ඉතින් ඒක තමයි මිත්‍යාව කියන්නේ මහත්යෝ. ඒක සුදර්ම. ප්‍රශ්නයක් අහනකොට ප්‍රශ්නෙට තියෙන මයි ඉතාවක් කැටියෙන් අපි ප්‍රශ්නයකට උත්තර හොයන්න ඕනේ විශ්වවිද්‍යාලේ ඔබතුමාලා එකකට නෑ මේ ප්‍රශ්නේ අහන්නේ මම අහන ප්‍රශ්නේ ඔව් ඒක මේ ප්‍රශ්නේ දෙකක් ඔයා ඔයා අහන තව ප්‍රශ්නයක් නෑ ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා මේ තියෙන්නේ අපේ රටේ විදේශ විනිමය විදේශ වලට යනවා අපේ රට විදේශීය වෙනවද එන්නේ නෑ අපේ අධ්‍යාපන පිළිවෙලේ වැඩ පිළිවෙල ඇතුළේ එහෙම එකක් නෑ පශ්චාත් උපාධින ආයතනයක් අපේ රටේ හදලා නෑ පිට රටවල ළමයිගෙන එතකොට අපේ රටෙන් යන රටට කොච්චර යනවද විදේශ විනිමය සර්විස් account එකේ ඒකනේ අපිට බලපාන්නේ මේ කියන්නේ පස්සේ වැරදි අපේ රටේ හදලා නැහැ නෙමෙයි අපේ රටේ බුදුවා නීතිජෙක් නිසා මේ බොරුවට බොරු ඒවා දාන්න එපා මහත්තයෝ අහගෙන ඉන්න පිළිතුරක් දෙන්න ඒක ඒක තමයි ඔයා ප්‍රශ්න දෙකක් අහලා කෙටියෙන් අහන්න එපා සුදර්ම මට වෙලාව දෙන්නකො මම පැහැදිලි කරා එතකොට අපේ රටේ අධ්‍යාපනයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ 185000 උසස් පෙළ සමත් වෙනවා 185000 ලක්ෂයක් හැම අවුරුද්දම ගෙදර තියෙනවා දැන් ළමයිට කවුදක් කියන්නේ එ නිසා අපේ රටේ අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් ඕනේ අධ්‍යාපනය කියන්නේ සල්ලි තියෙන අම්මලා තාත්තලාගේ වත්කමට තීරණය කරන එකක් නෙමෙයි සුදර්ම. ඒ නිසා අපි පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න කලින් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ වගකීම ආණ්ඩුවක් බාර ගන්නවා. ඊට පස්සේ කාට හරි ඕන නම් අපි ඒ ගැන කතා කරමු. ඔබ අහන ප්‍රතිපත්තියට ඕක තමයි උත්තරේ. අපි එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එම එක්සත් ජාතික පක්ෂ අනිත් පක්ෂවල උන්ට කියන උඹලා ව්‍යාපාර හදපල්ලා. ව්‍යාපාරික වෙල බිස්නස් කාර්ය වෙල කර්මාන්ත කරු වෙල කියන මේකල කිසි දෙයක් කියන්නේ නැහැ. උන් හංගන්න විදිහට පවත් ගන්න යන්නේ. හංගන්න විදිහට කාඩ වරු විදිහට පවත් ගන්න යන්නේ. කවුද එහෙම පවත් ගන්න කවුද කියන්නේ? පක්ෂයට කියන්නේ පූර්ණ කාලීන කඩරයක් පවත්වාගෙන යනවා ඒගොල්ලන්ට කියන්නේ උඹලා පක්ෂ වෙනුවෙන් වැඩ කරපළ ව්‍යාපාරික විසාක බිස්නස් කාර්ය කරන්න අපේ අපේ පක්ෂේ පූර්ණ කාලීන කවුද කියලා කියලා දෙන්නද මම දන්නවා පක්ෂේ ඔයා දන්නේ නැහැ බොරු මම දන්නේ නැත්තේ මොකද මමත් වැඩ කරලා තියෙන විශ්වවිද්‍යාල පොළොවට සම්බන්ධ කරලා වගේ අය වැඩ කරලා තමයි පක්ෂේ විනාශ කරේ මහත්තයෝ පක්ෂේ මෙච්චර කාලයක් හදලා තියෙන මට මෙච්චර කාලයක් දැන් දිනවනානේ අපරාධ කරන පක්ෂයක් හොඳයි එකම ඡන්දයක්ව ජයග්‍රහණය කරේ නැහැ ඉතින් කියන්නකෝ ඡන්දේ ඒ පාරක් පාරක් ගන්න කල් දෙන්නේ මේක ඡන්දේ කියන්නකෝ පුළුවන් නේ අවුරුදු 60 ඡන්ද පරගානක මොනද ඔක්කොම පරාදයි ඒ ඔය අවුරුදු සාමාජික වැරදුන 145ක් ගත්ත ආණ්ඩුවක් පක්ෂ සාමාජික 60000ක් ගාතේ ලක්කොට 69 ලක්ෂයක් කරන් පැනලා ගිහින් පක්ෂ සාමාජික 60000 ගාතෙන් ලක්ුණා මේවල සුපිරි කියන්නේ අපිට පළාත් පාලන මෙතුණ ඉස්සරහට දුන්නා අපි දිනනවා ජනාධිපතිතුමනි දුන්නා අනාගතය ගැන කියන්නේ ඉතිහාසයේ අනාගතේ නෙමෙයි ගිය පෙබරවාරි තියන්නේ ප්‍රචන්දේ ඉතිහාසයේ අනාගතේ ඉතිහාසයේ කවදාකවත් දිනලා නැහැ මේ වගේ පක්ෂයක රට බාහිරින් ඡන්දේ කාල දාලා දැන් කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය යන්න මාර්ථ යන්න කියන්න ඇයි බය වුණ ඡන්දට ඇයි බය වුණ ඡන්දට මම කියන්නේ නෑ නෑ ඒක ඔයගේ අවස්ථාව මම කල් දාපු ඡන්දේ තියන්න ඉතින් ඡන්දේ තියන්න එකයි කියලා කියන්නේ හොඳයි මේගොල්ලෝ අරගලේ වෙලාවේ ගේවල් ගිනි තියලා මිනිස්සු මරලා දේපල විනාශ කරලා පාර්ලිමේන්තුවට පැනලා බලහත්කාරයෙන් ගන්න හැදුවා. ඒ මහත්තයෝ නීතිය ක්‍රියාත්මක කරන්නකො බොරු පචකලේ කියන්නේ නැතුව මේ සංවාද වලට ඇවිල්ලා. කොහෙද නීතිය කියන්නේ? ජනතා විමුක්තන කවුරු හරි ගත්තනම් කොල්ලක් ගත්තා කියන්නේ. නීතිය ක්‍රියාත්මක කරලා. එක තැනක් කියන ජේවිපී ගත්තනම් කොල්ලක්. ඔබතුමාලා එක තැනක් කියන්නේ. පොත්ත බබාලා කරන්න හදන. ඔයා පොත්ත බබා වෙන්න එපා. රාජ්‍යමතිවරයෙක් කියන වගකීමෙන් උත්තරයක් දෙන්න. රාජ්‍යමතිවරයෙක් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. කැඳවල තිබිච්ච මාර්තු 9 තියන තිබිච්ච ඡන්ද එකක් දැම්මද? ඔය දෙකේ උල්තුරු දෙන්න. වෙනේ ගන්න කියන්නේ. පාලනේ බලේ ආවත් මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන්නේ. ඒක ඒක ජනතාව තීරණය කරයි මහත්තයෝ. ඔයා කලබල වෙන්න එපා. පාලන බලේ ආවත් හැසිරෙන්නේ ජනතාව තීරණය කරයි. දේ තීන්දු කරන්නේ ඡන්දේ කල් දැම්මේ ඇයි කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ හරි ගියේ නැහැ මේ වැඩේ. බලහත්කාරයෙන් ගිනි තියලා විනාශ කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීව මරලා බලෙන් ගන්න හැදුවා පාර්ලිමේන්තුවත්. ඊට පස්සේ රටේ ස්ථාවර කරලා මේගොල්ලෝ ඉන්නවා ඡන්දයක්.
ඒක තේ කියන්නේ බොරදියේ මාළු බානවායි කියලා. ඡන්දයක් කියලා පාලන බල්ලේ ගන්න උත්සාහ කරන හතරවෙනි වරට. 171 288 89 3 අරගලේ හතර මහා මිනිස් මාර්ගයක් අල්ලයි පයි. ඔබතුමා රාජ්‍ය අමාත්‍යවරයෙක් නේ. අපිට යන්න පලාත්ති මට හදාරන්න දෙන්නේ නැහැ. ඡන්ද කාලසටහනට ආවේසු ධර්ම. බලෙන් ගන්න එකක් නෙමෙයි. බලන්නකෝ. ඡන්ද කාලසටහන අපිට ගැරන්ටියට ගැරන්ටියට භූමිතෙල් ගැහුවා. ඒ ඔයාට වැදිලා තියෙන්නේ. ඔයාට භූමිතෙල් දෙබේ අර කැපිච්ච දලමුයක් වගේ ඔයා. IMF ඇතුලේ ඡන්ද ගන්න එන්නේ. IMF ඇතුලේ ඡන්ද තියෙනවා. ඡන්ද සුදාරම යහපාලනය කියන එක සංචාරකයක් නෑ. ඒක සංචාරකයක් නෑ මෙරට. ඒක විදේශ ප්‍රේෂණ එන්නේ නෑ. දැන් අපි ඡන්දෙට සූදානම්. දැන් තත්ත්වය හදලා තියෙන මිනිස්සු ජීවත් වෙන්න පුළුවන්, රැකියාවක් කරගන්න පුළුවන්. එතකොට සංචාර ව්‍යාපාර ශක්තිමත් කරලා තියෙන ඉතින් විදේශ රටවල රැකියාවට දැන් යන විශාල ප්‍රමාණයක්. පාරිභෝගික සමාජයන් මිස කැප වෙලා තමගේ ජීවිතය කැප කරන ක්‍රමය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ලාභය මත තමයි සියලුම දේ සිද්ධ වෙන්නේ. මට තව ගොඩක් දේවල් කියන්න ඕනේ. දැන් ඔබට උත්තරේ දුන්නේ නැහැ අප්පා. දැන් ඔබතුමාලගේ මේ තියන්න සුදුසු වෙලාවක් නෙමෙයි ඒක. ඒක නේද නිල කාලසටහන. ඇයි ඇයි දැන් ඡන්දේ තියන්න දැන් ඡන්දේ යන කැඳෙව්වයි. ඡන්දේ තියන්න සුදුසු වෙත්තයි කැඳෙව්වයි. නොමිනේෂන් ගත්තේ ඇයි? ඇයි නොමිනේෂන් ගත්තේ? ඒ වෙලාවේ නොමිනේෂන් ගත්තා. ඒ කියන්නේ ඒ වෙලාවේ කියන්න තිබ්බනේ ඡන්දේ තියන්න වෙලාවක් නෙමෙයි. නොමිනේෂන් ගන්න විදියක් නැහැ. ඒ නිසා අපි ඡන්ද කල් දානවා. ඒක තමයි හැම වෙලේම ඡන්ද අවශ්‍ය නැහැ. ආ ඒ වෙලාවේ ඡන්ද අවශ්‍ය නැහැ. ඔන්න දැනගන්න ජනතාව. මම එහෙම තමයි මතේ. ඡන්ද කොහෙත්ම සුසු නැහැ. ඡන්ද ඉල්ලන එක සම්පූර්ණයෙන්ම අවස්ථාවාදී බලලෝභී ඉතින් එහෙම අපි අවුරුදු පහක් බලන්නේ දුන්නා මොකද තියෙන්නේ ප්‍රශ්නයේගේ ළමයි අධ්‍යාපන ලැබුවා අවුරුදු පහ වෙච්ච මං කියන්නේ දැන් ආ කියනකෝ වැඩිම පොලියට ණය ගත්ත අවුරුදු පහ කියනවා ලංකාවේ අපිට විශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තිබුණා. ඒක මම පිළිගන්නවා. මහින්ද රාජපක්ෂ යුගයේච්ච වැරද්ද. ඒගොල්ලෝ සූර්යවැල් හැදුවා, එයාපෝට් හැදුවා, කිසිම තේරුමක් නැතුව ණය අරගෙන, ඒ වැස්ස යම්කිසි කොමිෂනුත් අරගෙන අපිට ගෙවන්න ඕන. ඒකට ණය ගෙවන්න ණය ගන්න. නැතුව ඉතින් අපි දැන් අපි විශාල ණය ප්‍රමාණයක් පිටරටින් අරන් తీරකොට අපි නුගෙ ඉන්න බෑනේ. ඒක දැන් මගේ දැන් අපිට අධ්‍යක්ෂින් තියෙන්න ඕන, ජනම තියෙන්න ඕන කියන එකයි. මං හිතන්නේ පැස්කුල් මාත්‍යකයි කියලා ණයගත්තු වැරදි කිව්ව වර්ණ මාත්‍යකයි කියලා. මෝ ඒගොල්ලෝ දන්න ඒක ඒක එහෙම නැතුව කරන්න බෑ කියලා. ඉතින් ඒක තමයි ණය ගත්තක වැරදි කිව්වේ නෑ මම. එහෙනම් මොකද කියන්නේ? ණය ගත්තා. පොලියට ණය ගත්තා. සිකියුරිටි මිටිනම් කම් කරු ඒ ප්‍රතිපත්ති වෙනස් කරනවා මම හිතන්නේ පෞද්ගලිකම ඔච්චර අපි එක දැක්කා වීඩියෝ එකක් තමයි තත්තර ගැලවෙන්නේ නැහැ නෑ මං අහන්නේ ඉතින් අත් වශයෙන්ම කීප එක සජිත් ප්‍රේරණ එතුමායි කටින්ම කියන මම වීඩියෝ එකකින් දැක්කා ඒ ප්‍රතිපත්ති වෙනස් කරනවා නෑ මෙහෙමයි හැමෝටම කතාවල අඩුපාඩු තියෙනවා දැන් ශ්‍රී ලංකන් එකේ දැන් අපි දන්නවා බිලියන 1.2ක ණය ප්‍රමාණයක් තියෙනවා ප්‍රශ්න අහන්නද රනිල් වික්‍රමසිංහ 106ක් ගෙවුවා කිසි විභාගයකින් තොරව රනිල් ප්‍රශ්නේ අහනවා කියපු ටික ආයේ ඒක ඉතින් මතකයි ඒක නොගෙවා මේ ප්ලේන් වලට ගෙවන ගාන අඩු කරගත්තොත් එහෙම මේ ලොස් එක ගොඩක් අඩු කරන්න පුළුවන්. ඒක කරන්නේ නැත්තේ. ඔව් ඉන්න ඉන්න. මම කල්ලුත් කිව්වා මම ඉතාලම පැහැදිලිව තියෙනවා අපි ප්‍රතිපත්තියක් විදියට ලාභද පාඩුද කියන එක නෙමෙයි. රජයේ රාජ්‍ය ව්‍යවසායන් ව්‍යාපාර කරන ඕනේ නැහැ කියන ප්‍රතිපත්තියක් අපි කවදාවත් දේශපාලන ප්‍රතිපත්තියක්. එතකොට දැන් මේ පාඩු ලබන හින්දා විතරනේ මම මේ කියන්නේ. දැන් ලාභ ලබන ආයතනත් පෞද්ගලිකකරණය කරන්නේ නැත්නම් පුද්ගලික ආයතනෙත් එකතු කරන වෙනවා. ඒ කියන්නේ ලාභ ලැබුවත් ඒ කියන්නේ මොකද එහෙම නැත්නම් එහෙම තව යන්නේ හොඳයි කියලා ඔබතුමා කියන්නේ එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු ප්‍රසාදනේ හරි ලංකාවේ සම්බන්ධයෙන් අහ ප්‍රශ්න උත්තරයක්වත් දී දෙන්න වෙලාවක් නැහැ මම උත්තර දුන්නා මම කියන්නේ මම සමස්තයක් දී මං කිව්ව එකයි මම ඔබ ඇහුව ලාභද පාඩුද කියන එක නෙමෙයි හරි දෙක පොඩ්ඩක් නෑ 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 වෙන එකක් උත්තර දෙන්න එපා මම ඇහුවේ නිශ්චිතයි ප්ලේන් නරන් තියෙන ඩීල් එකේ රනිල් වික්‍රමසිංහ මිලියන 106ක් ගෙවුවා දැන් ඔබ දැන් ඔබ ඔය පිළිබඳව නීතිමය මාර්ගයට ගිහිල්ලා තියෙනවද ඔබතුමාලා ඔය පිළිම මේ ආණ්ඩුව යන්න ඕනේ ශ්‍රී ලංකාවේ ගුවන් සමාගම නෑ ඔබතුමාලාට පුළුවන් නේ යන්න බෑ ඉතින් ඒක නේ ඔබ සිවිල් පුරව ඇසික් නම ඔකනේ දැන් ඔබ මගෙන් ප්‍රශ්නයක් අහනවා මං එයාගෙන් ප්‍රශ්නයක් අහනවා නෑ නෑ දැන් ඔබතුමා පුළුවන් හරියට සිවිල් පුරව ඇසෙන්න බෑ සුධර්ම ඒක පොදු දේපල යට්ටේ එහෙම යන්න යන්න බෑ ඒක පක්ෂයක් හිටියට කරද ඔබතුමාලා බෑ ඉතින් ඔය ආයෙත් අහනවා විවාදයක්
දැන් හරි පැහැදිලිව ඇහුවානේ වරුණ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 2018 එකත් කියවලා හොයන් තියෙනවා එයා ලංකාවේ හදන හැටි මම ඒකට කියපු කතාවක් දන්නවා හැබැයි එයා ලංකාවේ නඩුවක් අහලා එයා ලංකාවේ ගත්ත ෆ්ලයිට් ඩීල්ස් ලීසින් ඩීල් එක පගාව ගත්තා කියලා නඩුවේ අහුනේ එංගලන්තෙදී ලංකාවේ නෙමෙයි ඒක ප්‍රසිද්ධ එකක් අපිට චාන්ස් වෙන හිරේ එළියා රනිල් වික්‍රමසිංහ ඩොලර් මිලියන 108ක් ගෙව්වා SMS එකට චරිත රත්නත්ගේ මේ මල්ලි එයා ලංකාවේ ඒකට හිටියේ ඒව මොකක්වත් දන්නේ නැහැ ප්‍රශ්නේ තියෙන්නේ ඒක අර කණ්ඩෝණු නම් කබර ගයා තල ගයා කරගන්නේ මම නම් කියන්න ඕනේක මුමුණටත් කියනවා අපි නම් කියන්න ඕනේක හරියට කියනවා පක්ෂේ මාරු කරා කියලා නැත්තම් දේශපාලන ප්‍රතිපත්තිය මාරු වුණා කියලා ඇත්තන වහගෙන යන්න බෑනේ ඒ නිසා මේක අපි හරි රටම දන්න කතාවක් ඒ නිසා එයා ලංකාවේක මෙතෙන්ට වටලා තියෙන ආකාරය අපි අහුවේ මේ ඇයි මේක නවත්ත ගන්න නැත්තේ ඇයි මේ ලීසින් ඩීල් එක ඇතුළේ ගිහිල්ලා ඒක ආයතනෙත් එක්ක සාකච්ඡා කරන්න නැත්තේ ඇයි නඩුවක් දාන්න බෑ ඔබ අහුවා නඩු දාන්න බෑ පොදු දේපලට සුදර්ම නඩු දාන්න පුළුවන් නීතිපතිවරයාට අපි CID එකට දා පැමිණිලි ඇති තරම් තියෙනවා FCID එකට දා පැමිණිලි ඇති තරම් තියෙනවා පැමිණිලි විභාග කරලා පරීක්ෂණ කරලා FCID එක නීතිපතිවරුට මේසෙට ෆයිල්ස් තියෙනවා අපිට මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන් හැබැයි මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා ආපහු අපි අවුරුදු 5ක් විතර බලන් ඉන්නවා මේ නඩුව විමසනකම් එච්චර කල් ඇවිල්ලා මේ අපේ රටේ ආයතනයක් විසින් ආපු ගිවිසුමක් කරා නාස්ති වෙන ඩොලර් මිලියන 100කට වැඩිය ඒක නවත්තන්න කියලා අපි මේ කියන්නේ ඒක කරන්නේ නැතුව මේක විකුණන එකගෙනම කතා කරනවා ඒ නිසා ජාතික ජන බලවේගය ලෙස මේ රට හදන වැඩපිළිවෙල ඇතුලේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ වගේම කෙනෙකුට පෞද්ගලික අධ්‍යාපනය ලබන්න ඕන නම් ඒකට අවස්ථාව කොහොමද තියෙන්නේ? ඒ නිසා රාජ්‍ය ආයතන විතරක් නෙමෙයි පෞද්ගලික අංශයක් තියෙනවා. අපේ රටේ හෝටල් කරන්නේ නැහැ රජය. ඒ නිසා අපේ සංචාරක ව්‍යාපාරය වගේම තවත් ආයතන තියෙනවා යන්න ඕනේ නැහැ. හැබැයි තරගකාරීත්වයේ සහතික කරන්න බැරි කිසිදු ආයතනයක් පුළුවන් හොඳ නැහැ. තරගකාරීත්වයේ සහතික කරන්න පුළුවන් ආයතනයක් ඇතුළේ තමයි ඔය ටෙලිකොම් එක තියෙන්නේ. ඔය තාක්ෂණයත් එක්ක මේකට යන්න ඕනේ නැතුව පවතින්නේ නැහැ. ඒක තමයි තරගකාරීත්වය. තරගකාරීත්වයේ සහතික කළ නොහැකි කිසිදු ආයතනයක් විකුණනවා කියන්නේ ජනතාවට ගහනවා කියන එක. ඒක ජනතාවට දරන්න බැරි වෙනවා කියන එක. ඒ නිසා අපි අපේ වැඩපිළිවෙල ඇතුළේ මේව හරි පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙමේ රට හදන වැඩපිළිවෙලත් ජනතාවත් එක්ක එකතුලා මේ මොහොතේ යන එකට හැමෝම කලබල වෙලා තියෙනවා. කලබල වෙන්න එපා. මැතිවරණයක් තිබ්බට පස්සේ රටේ ජනතාව තීරණය කරයි.